පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රීපති සූර්යාරච්චි මහතා හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත් වෙයි. අද පස්වරු 1:15ට පමණ අනුරාධපුරයේ සිට කොළඹ බලා ගමන් කරමින් සිටියේදී ඒ මහතා පැමිණි ජීප් රථය ගල්ගමුව මැදගම ප්‍රදේශයේදී ගස කැපීමෙන් සිදු වූ අනතුරින් ජීවිතක්ෂයට පත් විය. ඔහු ගමන් ගත් ජීප් රථය අධික වේගයෙන් ධාවනය කර ඇතැයි පොලිසිය පවසයි. ජීප් රථය පාරෙන් ඉවතට පැන විශාල ඇහැටු ගස කැපීමෙන් අනතුරු සිදු විය. එහි සිටි තවත් තුන් දෙනෙක් සිද්ධියෙන් මියගොස් ඇතැයි අනුරාධපුර දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී මොහන් ප්‍රේමලාල් මහතා කියා සිටි. තවත් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග පවසයි. අනතුරු සිදුවන අවස්ථාවේදී ජීප් රථයේ 6 දෙනෙක් ගමන් කරමින් සිටියහ. ශ්‍රීපති සූර්යාරච්චි මහතා තඹුත්තේගම රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බව වෛද්‍ය ප්‍රේමලාල් මහතා පවසයි. ජී ප්‍රතේ රියදුරු SKR සිල්වා සහ DP සමරසිංහ යන මහත්වරු අනතුරු සිදු වූ ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් වූ අතර තවත් එක් අයෙකු රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ. අසාධ්‍ය තත්ත්වයේ පසු වූ අනෙක් පුද්ගලයා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරිණ. ජනාධිපති කාර්යාලයේ උපදෙස් මත අමාත්‍යවරුන් වන දුමින්ද දිසානායක SM චන්ද්‍රසේන බන්දුල බස්නායක ජයරත්න හේරත් තිස්ස කරලියද්ද යන මහත්වරු සහ සෞඛ්‍ය මාත්‍යංශ ශ්‍රේලිකම් වෛද්‍ය අතුල කහඳලියනගේ මහතා අදාළ ස්ථානයේ රැඳී සිටමින් ඉදිරි කටයුතු සොයා බැලුවහ. ශ්‍රීපති සූර්යාරච්චි මහතා පිළිබඳ තවත් තොරතුරු රසක් දැන් දෙකේ උපත ලැබූ ශ්‍රීපති සූර්යාරච්චි මහතා වත්තල ශාන්ත අන්තෝනි විද්‍යාලයෙන් අධ්‍යාපනයේ හදාරා නාවික හමුදාවේ කොමිසම් ලත් නිලධාරියෙකු ලෙස රැකියාව ඇරඹිය. ඒ අතරතුර හෙතෙම නීති අධ්‍යාපනයේ හදාරා නීතිවේදියෙකු බවට පත්විය. ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියගේ පාලන කාලයේදී රජයේ ආයතන රැසක ඉහළ තනතුරු රැසක් හෙබ වූ ශ්‍රීපති සූර්යාරච්චි මහතා අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල් ධූරියද දැරිය. ඒ මහතා රූපවාහිනී සංස්ථාවේ අයිනාලිකාවේ විධායක අධ්‍යක්ෂ ධුරයද හොබවා ඇත. වසර 2000දී හෙතෙම ක්‍රියාකාරී දේශපාලනට පිවිසියේ කැලණිය ආසනය නියෝජනය කරමිනි. කැලණිය ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක ධුරය දරමින් හෙතෙම 2000 වසරේ මහ මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගම්පහ දිස්ත්‍රික්කෙන් පාර්ලිමේන්තුවට පිවිසියේය. ක්‍රීඩා යෞවන කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධුරයේ හෙබ වූ ඒ මහතා 2005 මහමැතිවරණයෙන් ජයග්‍රහණය ලබා එම රජයේ නිපුණතා සංවර්ධන හා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අමාත්‍ය ධුරයේ මෙන්ම ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ධුරයද දැරිය. යලිත් සිදු වූ අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී ඒ මහතා වරාය සංවර්ධන අමාත්‍ය ධුරයට පත් කෙරිණා.